කුමාර් වෙල්ගම් මහත්මයා අපි මේ අවස්ථාවේ සම්බන්ධ කර ගන්නවා. ඇමතුමනි සුබ උදෑසනක් ඔබතුමාට. සුබ උදෑසන. ඇමතුමා මේ අනතුර පිළිබඳව නානක් ප්‍රකාර මාධ්‍ය වාර්තා කෙරෙන ඒ වගේම සමහර ස්ථානවලදී එම සේවක මණ්ඩලයේ ප්‍රකාශ කීපයක් තිබෙනවා. දුම්රියට සංඥා දීලා තිබුණා ඒකයි අපි ආවේ. දුම්රියට සංඥා දීලා තිබුණේ නැහැ කියලා දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් පාර්ශ්වයෙන් ආදි වශයෙන් කරුණු ගණනාවක් කියවෙනවා. මේ අනතුරෙන් පස්සේ හැකියාවක් ලැබෙවි දුම්රිය දෙපාර්තමේන්තුවට පීලිපැනීමක් වගේ බලාපොරොත්තු වෙන නොවන අනතුරු ඇරෙන ඉතුරු දේවල් අවම කර ගැනීම හැකියාවක් ලැබෙද ඇමතුමු? ඔව් අපි ඒක ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. මොකද මේකත් හරි අවාසනාවන්ත සිද්ධියක්. හැබැයි මේක නොසැලකිලි බත්තමක් කියන එක මට කියන්න පුළුවන්. මොකද මේ අවස්ථාවේදීම මම පැය කිහිපයක් ඇතුළතදී මම එතනට ගියා. ඔව්. එතෙන්දී මම දැක්ක දෙයක් තමයි දැන් මම හැබැයි ඒ දුම්රිය මාර්ගයේ මම ඇවිදගෙන ගියා පොඩ්ඩක් දුර බලන්න මේ සංඥා දෙකක් පේනවා. එකක් තියෙනවා මේ ඇතුළට එනකොට අවුට සිග්නල් එකයි ඉන සිග්නල් එකයි ඒ දෙකම මම බලන්න ගියා. එතනදී ඒ ඒ ඒ පොයින්ට් එක හැරිලා තියෙනවා. නමුත් ඒ සංඥා දෙකේම තිබ්බේ සිග්නල් එක දාන්න නැතුව සිග්නල් අගේන්ස් තමයි තිබ්බේ. ඒකෝර එතනදී ඒ පොයින්ට් කැඩුණාට පස්සේ සංඥා වැඩ කරන්නේ නැහැ. ඒතන එතනදී බ්ලොක් වෙනවා කියන එක තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන ඉහළ නිලධාරි මායික කිව්වේ. හැබැයි ඒ වෙලාවේ තමයි සිග්නල් එගේන්ස් තිබ්බේ. ඒ දෙකේම සිග්නල් අවුට් ඇන් ඉන දෙකේම තිබ්බේ මේ සිග්නල් එගේන්ස් තිබ්බේ. ඉතින් ඒ ඒ තියෙන මට්ටමෙන් නම් අපිට පේන්නේ සිග්නල් දාලා නැති වෙලාවේ නැති අතරතුරේ තමයි මේ කෝච්චි ඇවිල්ලා තියෙනවා කියන එක තමයි එතනදී අපි නිකන් හිතා ගන්න පුළුවන් කම තියෙන්නේ. නමුත් සංඥා දීලා තිබුණා. නමුත් ඊට පස්සේ දුම්රිය අනතුර සිද්ධ වුණාට පස්සේ ඒක ඕෆ් කරා නැත්නම් සංඥාව ඕෆ් කරා කියලා ප්‍රකාශ කළා තිබුණා. එතකොට එතන ඒ මනුස්සයා එතන හිටියා. එතන හැබැයි අනවසරයෙන් දුම්රිය ස්ථානයේ ඉස්සරහා අල්ලගෙන ඉන්නවා මේ අන්න එයා තමයි කිව්වේ අනවසරයෙන් ඉල්ලගෙන කියලා. නමුත් එයාට ඉතින් මම එයාත් එක්ක කතා කරලා මම කිව්වා ඔයා එන්න කට උත්තරයක් දෙන්න අපි දැන් මේකත් ගැන හොයනවා. මොකද මේක හොයන්න පුළුවන් නේ. ඔව්. මේක හොයන්න බැරි දෙයක් නෙවෙයි. දැන් අපි පරීක්ෂණය පවත්වලා හෙව්වනේ අර මේ දුම්රියේ විදුරේ නැතුව දුම්රියක් ගියානේ. පැහැදිලි. ඒකත් අපි හොයලා අපි දැන් ඒකද කටයුතු කරා. ඒක අපි පක්ෂපාත පරීක්ෂණයක් කරත්වා. ඉතින් බලමු මම මේක කනගාටු ප්‍රකාශ කරනවා මේකේ තුවාල වෙච්ච මගේ ජනතාවට. ඔය ඒගොල්ලන්ට මම කරගාතු ප්‍රකාශ කරනවා මං කියලා බැලුවා හැම එක්කෙනෙක්ම. ඉතින් ඒකේ තුවාල සිද්ධ වෙලා තිබ්බා. අර කිව්වා වගේ අපේ වාසනාවකට කිසිම මරණයක් සිද්ධ වුණේ නැහැ. හැබැයි ලොකු දේපල හානිය. ඒ කියන්නේ මේ දුම්රිය දෙකේ මේ ග්‍රාහීන හානිය ඉතාම විශාල හානියක්. ඒ වගේම මේ මගින්ටත් වෙච්ච ඒ තුවාල උනත් මං හිතන්නේ අපි ලොකු හානියක් බව තමයි අපි අතර මම හිතන්නේ. හොඳයි අමතුමෝ ඒගොල්ලන් ඔව් ඔබතුමා කියන්නේ ඔව් ඒගොල්ලන්ට වන්දිය පෑහෙන ඒගොල්ලන්ට මේ වන්දියක් ගෙවන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි එතකොට මේ ඔව් මේ සාමාන්‍යයෙන් ඔබතුමා දැන් දුම්රිය සේවයේ බාර අමාත්‍යවරයා හැටියට කාලයක් තිස්සේ ඉන්න නිසා ඔබතුමා දන්නවා වෘත්තීය සමිතියක් යම්කිසි ආකාරයක දෝෂයක් තියෙනවා නම් යම්කිසි දුම්රිය පද්ධතියක හෝ මොනවා හරි දෙයක දෝෂයක් තියෙනවා නම් ඒ පිළිබඳව කලින් දැනුවත් වීමක් කරනවා. එහෙම දැනුවත් කිරීම නොකරලා ඇක්ෂන් එකක් ගත්තේ නැත්නම් අදාළ බලධාරීන් ඔවුන් මේ කටයුතු සම්බන්ධ වගකීම බාර ගන්න බෑ කියලා ඉවත් වෙනවානේ. නමුත් අද මේ පුවත්පතක වාර්තා කරලා තියෙනවා රජරට රජින දුම්රිය නතර කරලා තියෙනවා දැක්ක කෝච්චි නතර කරන තිරිංග තද කළත් ක්‍රියාත්මක වුණේ නැහැ. දැඩ කිරුල දුම්රිය කොළඹ සිට එදිත් බ්‍රේක් ටිකක් අඩුවෙන් තිබුණේ කියලා මේ කියන්නේ ඒ දැඩ කිරුල දුම්රියේ සහායක රියදුරු හැටියට කටයුතු කරපු රියදුරු මහත්තයා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම තත්වයක් බ්‍රේක් අඩු තත්වයක් තිබුණා නම් ඔහු කල යුතු දේ කෝච්චි අරගෙන දිගටම ඵලය දක්වා ගමන් කරනවා වෙනුවට මේ පිළිබඳව දැනුවත් කරලා බලධාරීන්ට දුම්රිය එක්කෝ මාරු කිරීමක් හෝ දුම්රිය කටයුතු අත්හිතවීමක් නොවේද කරන්න ඕන තිබුණේ. නෑ දැන් මම ඒ සහායක රියදුරු සහායක එක්කම හම්බුනා ඉස්පිරිතාලේ හිටියා. ඔව්
සමානද වෙනස්ද කියන දේ දෙයක් ගන්න හැකියාව ලැබෙයි හොඳම උදාහරණය මේ කියන දේ සහ ඇත්තට වෙච්ච දේ වෙනස කියන ගැන උදාහරණ ලැබුණෙත් මෑත කාලයේදී අර හොල්මන් දුම්රිය එන්ජිමේම තමයි නානා ප්‍රකාර පිරිස් නානා ප්‍රකාර දේවල් කිව්වා වැඩ වර්ජනයකට කරා යනවා කියලා කිව්වා අපිට අපේ සේවයට අගෞරව කරා කියලා වෙන යතුරුක් දාලා කවුරු හරි ස්ටාර්ට් කළා කියලා කිව්වා නමුත් ඇත්ත හෙලි වෙන වාර්තාව වීඩියෝ දර්ශන සහිතව ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වුවාට පස්සේ ඒ කට්ටිය කට උත්තරයකුත් නැතුව ඉන්නවා දැන් සද්දෙකුත් නැතුව ඉන්නවා අපි